ඔයාලා මේ විදිහට බම්බුට හදලා තියෙනවද කියලා බලන්නක. ඉතින් මට හිතුණා මේකත් එක්කම බත් කන්න පුළුවන් කියලා. හරිම රසයි. ඉතින් සමහරට ඔයාලත් මේ විදිහට හදනවා ඇති. ඒ හදන්නේ විනාකිරි, අබ කුඩු එහෙම දාලා. ඉතින් මම ඒවා මුකුත් දැම්මේ නැහැ. ඉතින් ඒවා ටිකක් සැරයි අපේ ශරීරයට. ඒ නිසා අද මම මේක හදාගත්තේ. ඉතින් බලන්නක ගොඩාක් රසයි. මේකත් එක්කම බත් කන්න පුළුවන්. ඕන විජිටේරියන් අයට ගොඩාක් හොඳ ටේස්ට් එකක් කියන්න පුළුවන් මේක. ඉතින් මස් මාළු බිත්තර මේ මුකුත් නැහැ. මේ වගේ එකක් හදාගෙන වලට එළවලුවක් එක්ක වුණත් බත් කන්න පුළුවන්. බඩ පිරෙනකන්. ඉතින් පුංචි වීඩියෝ එකක් අපි ඉක්මනින් බලමු මේක හදාගන්න ඉදිය. මම මේ වගේ බඩ ටිකක් අරගත්තා. ඊට පස්සේ මම මේක කපාගන්නේ පෙති පෙති මේ විදියට. මේ වගේ බඩ ටිකක් ගත්තොත් ඉතින් මේකෙන් භාගයක්ම අපිට අයින් කරන්න නම්. මොකද වම්බටු කියන්නේ ගොඩාරියක් පණු හැදෙන එළවලුවක්. ඒ හින්දා ඉතින් බල බල කපන්න ඕනේ. ඒ වගේම තමයි පණුව කාලා නිකන් කළු වෙච්ච ඇතුළේ තියෙන අපිට පිටින් හොයන්නත් බෑ. ඒවා කැපුණොත් එහෙම පිහියත් එක්කම හොදගෙන එන්න ඕනේ. ඒක විතරක් අයින් කරලා බෑ. ඉතින් මේක නම් එච්චරම නැහැ. ඒත් චූටියට තියෙනා විතර මම ඒක අයින් කරගත්තා. මම මේ විතර පෙති කපා ගත්තා පටු ගෙඩියක්. ඊට පස්සේ ඔයාලා බටු කපන්න කලින් මේක ලැහැත්ති කරගන්න. කහ කුඩු චුට්ටකුයි ලුණු ටිකකුයි දාලා කලවම් කරගන්න. ඉතින් කහ කුඩු ඉවරලා මම කහ කෑලි වගේක් අඹරගත්ත ටිකක් තමයි මේ තිබිලා ගත්තේ චුට්ටක්. ඊට පස්සේ මේ විදිහට කලම් කරලා කපාගත්ත පටු කැලි වල මේවා දවට ගන්න ඕනේ. දැන් හරි කපන ටික අපිට බෙද ගන්න පුළුවන්. මම තෙල් ටිකක් දාලා මේ විදිහට පෑන් එක ලිපේ තියාගත්තා. ඊට පස්සේ දාලා බෙද ගන්නවා. ඒක බෙදනකන් තව ගෙඩියක් කපා ගන්න පුළුවන්. එක පැත්තක් බෙදනකොට අනිත් පැත්ත හරවල බෙද ගන්න ඕනේ. දැන් හරි මම මේක අයින් කර ගන්නවා. ටිකක් බැදිලා වැඩිත් වගේ මේක. ඊට පස්සේ විදිහට අනිත් ටිකත් බෙදගත්තා මම. ඉතින් දැන් ඔන්න බටු ටික බෙදලා ඉවරයි. ඊට පස්සේ මේක දැන් රසටම හදාගන්න ඉදී බලමු අපි. මම මෙතන කපා ගත්තා ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම අමිරිස් ටිකක්, තක්කාලි පොඩි ගෙඩි දෙකක්. චූටියටම කපා ගන්න ඕනේ ඒවා. ඉතින් ලුණු නම් ටිකක් කැලි හැපෙන තිබ්බට කමක් නැහැ ලොකුවට. ඊට පස්සේ මම මේකට රස වෙන විශේෂයෙන් එකතු කරගන්නේ සියඹලා. ඔයාලට සීඹලා නැතිනම් දෙහි ගෙඩියක විතර ඇඹුල් අරගන්න. සීඹලා ටිකක් මන් දාලා ඒකට වතුර ටිකක් එකතු කරගන්නවා. මේක ටිකක් පැඟෙන්න ඕනේ සීඹලා ටික. වතුර වැඩි වගේ මං චුට්ටක් අයින් කරගන්නවා. ගොඩේ වතුර වන්න නැහැ. මේකට මම එකතු කරගන්නවා සීනි. සීනි මෙස හැන්දක් විතර එකතු කරගත්තා. ගම්බිරිස් කුඩුත් එකතු කරගත්තා මෙතේ හැන්දක් විතර. ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන, අනා ගන්න ඕන අතින්. ඒ අනා ගන්න ගමන් සියඹලාවල ඇට තියෙන ඒවා අයින් කර ගන්නවා මම. ඉතින් සියඹලා තමයි මේකට ගොඩාක් රස. සියඹලා නැත්නම් දිහි ගෙඩියක ඉතිරි විශ අරගෙන මේ විදිහටම මේ ටික කලම් කරලා අරගන්න. මේක නිකන් සෝස් එකක් වගේ හරිම රසයි. ඔයාලට මේක ඕනම එකකට මේ විදිහට හදලා එකතු කරගන්න පුළුවන් රස කරගන්න. ඊට පස්සේ මේ කපාගත්ත දේවල් ටික මම දාගන්න අදීසියකට. දාලා හදාගත්ත සෝස් එකත් ඒකටම දාලා හොඳට අනා ගන්න ඕනේ. බලන්න ලුණු එහෙම ඇතිද කියලා මදි නම් චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ මේකට මම බෙදගත්ත බටු කෑලි ටිකක් දාගන්නවා. දාලා ඒකත් එක්කම කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදලා බලන්නකො බටු කොයිතරම් රසයිද කියලා. බටු කන්නති කෙනෙක් වුණත් මේ විදිහට කයි. ඉක්මනින් ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. බටු ටික බෙදගන්න තමයි ටිකක් වෙලා යන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් වෙනදා වගේම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වෙච්ච එක නම් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා ඉතින් ගිහින් එන්නම්. නැවත දවසක හමු වෙමු. සුබ දවසක් කරලා සීලම දෙනාට.